තේ කියලා කියන්නේ ලෝකේ ජනප්‍රියම පානයක්. ඒකට හේතුව තමයි එහි ඖෂධීය වටිනාකමකින් යුත් සංඝටක වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වීම. තේවල වැඩි වශයෙන්ම තියෙන්නේ පොලිෆෝනාල හා කැෆේන්. කැෆේන් උත්තේජකයක් ලෙස ක්‍රියා කරනු ලබන අතර එමකින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කරලා සිරුරට වඩාත් ප්‍රබෝධමත් බවක් ලබා දෙනවා. තේවල පවතින පොලිෆෝනෝල වලට ප්‍රතික්ෂේපකාරකයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව තියෙනවා. මේ හින්දම බොහෝ ලෙඩ රෝග සෑදීමේ හැකියාව තේවලින් අවම කරනවා. නූතන පරීක්ෂණ වලට අනුව තේ කියලා කියන්නේ පොලිෆෝනෝල බහුලව පවතින පානයක් ලෙස හඳුන්වලා දීලා තියෙනවා. තේවල පොටෑසියම් මූලද්‍රව්‍ය බහුලව පැවතුනත් සෝඩියම් පවත්වන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒ හින්දම ආහාරයේ කැලරි ප්‍රමාණය පාලනය කළ යුතු අයට තේ ඉතාම යෝග්‍ය පානයක්. ඒ වගේම තේවල ෆ්ලෝරයිඩ් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින හින්දා දත් දිරායාම වළක්වලා මුඛ සෞඛ්‍ය මනාව පවත්වා ගන්න දායක වෙනවා. පොලිෆෝනෝල වලට ශරීරය තුළ නිපදවන විෂ සහිත මුක්ත ඛණ්ඩවල බලපෑම අවම කිරීමේ හැකියාවක් තියෙනවා. එමගින් පිළිකා වැනි බරපතල රෝගී තත්ත්ව ඇතිවීම වළක්වාලනු ලැබෙනවා. හෘද රෝග සෑදීමට ප්‍රධාන වශයෙන් හේතු වන ලිපිඩ හා මුක්ත ඛණ්ඩ තේවල පවතින ප්‍රතිඔක්සිකාරක මගින් අවම තත්ත්වයක පවත්වා ගැනීමනු ලැබෙනවා. එම නිසා හෘද රෝග වැළඳීමද අවම කරනවා. ඒ වගේම ලිපිඩ ඔක්සිකරණය වීම අවම කොට ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නියමිත මට්ටම පවත්වාගෙන යාමට තේවලින් හැකියාව තියෙනවා. රුධිරයේ කැටි ගැසීම මගින් රුධිර නාල අවහිර වීම වර්තමානයේ පවතින සුලභ රෝගී තත්ත්වයක්. තේවල පවතින ඖෂධීය සංඝටක මගින් මේ රෝගී තත්ත්වය අවම කළ හැකි බව විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම දියවැඩියාව වගේ රෝග අවම කිරීමේ හැකියාවද තේවලට තියෙනවා. තේවල පවතින මයිරිසිටින් නැමැති ෆ්ලැවනෝලය ඉන්සියුලින්සේ ක්‍රියා කොට දියවැඩියාව වැනි රෝග ඇතිවීම වළක්වීම අවම කරනවා. තේවල පවතින පොලිෆෝනෝල නිසා මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීමට හැකියාවක් තියෙනවා. සිරුරේ ආසාදිත තත්ත්වයක් ඇති වුනහම මුක්ත ඛණ්ඩ විශාල ප්‍රමාණයක් සෑදෙන අතර මුක්ත ඛණ්ඩ තේවල පවතින පොලිෆෝනෝල මගින් විෂ රහිත තත්ත්වයට පත් කරලා සිරුරේ ප්‍රතිශක්තිකරණයේ හැකියාව ඉහළ නැංවන්න තේවලට හැකියාව ලැබෙනවා. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියටද තේවලින් යහපත් බලපෑමක් ඇති කරනවා. නිතර තේ පානය නිසා ආහාර මාර්ගයේ සිටින අහිතකර ශුද්‍ර ජීවීන් ගහණය අවම කොට ආහාර ජීර්ණය පහසු කරවන බව සොයාගෙන තියෙනවා. තේවල පවතින ප්‍රතිඔක්සිකාරක නිසා රෝගවලට ගොදුරු වීම අවම කරන අතරම ප්‍රතිශක්තිකරණ හැකියාව රැක ගැනීමෙන් වයස්ගත වීම අවම කරගන්න සිරුරට තරුණ බවක් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් තේවලට විතරක් ආවේනික සංඝටක වන මෙමගින් මොළයේ සෛල ලිහිල් කිරීමක්ද සිදු කරනු ලබනවා. එම නිසා මොළයට ලිහිල් බවක් ලබා දෙනවා වගේම මොළයේ ස්නායු ආවේග පරිවහණයටද දායකත්වය දෙනවා. මේ හින්දා තේ කියලා කියන්නේ සැබවින්ම රෝග රැසක් නැසන ඖෂධීය පානය කියලා කිව්වොත් නිවැරදියි.